සුබ මධ්‍යහනක් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල කොරෝනා රෝගීන් 254ක් වෙද්දී 86කට පූර්ණ සුවය හෙට උදේ 5ට කොළඹ ගම්පහ අලුතර සහ පුත්තලම හැර අනෙක් ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවතට ඇඳිරිය ඉවත් කළත් කොන්දේසිත් උපදේශුත් ඉහලින්ම පිළිපදින්න පොලිසියෙන් සෞඛ්‍යෙන් ජනතාවට ඉල්ලීමක් දුම්රිය හෙට සිට ගමනේ එහෙත් ගොඩවිය හැක්කේ අත්‍යවශ්‍ය සේවාවල අයට පමණයි දුම්රිය සාමාන්‍ය අධිකාරී කියයි කොරෝනාවෙන් වියකෙන්න ගිය ජන ජීවිත පුබුදුවන්න නව නිපැයුම් බිහිවේ චීනය කොරෝනාව දැනගෙන කළ වැඩක් නම් අනිටු ප්‍රතිවිපාක බලාපොරොත්තු වන්න ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක් දේශීය ප්‍රවෘත්ති කොරෝනා ආසාදිතයන් 6 දිනකෝ වාර්තා වීමත් සමග මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 254ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා සුවේ ලබා මේ දක්වා රෝහල් වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 86ක් නව ආසාදිතයන් 6 දෙනා හඳුනා ගනුනේ වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පිරිස අතරිනුයි නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර සිටින සියලු පුද්ගලයන් පූර්ණ පරීක්ෂණවලට ලක් කරන අතර එම පරීක්ෂණ තවදුරටත් ව්‍යාප්ත කිරීමටයි පියවර ගෙන ඇත්තේ ඊයේ දිනේ ආසාදිතයන් 10 දෙනෙකු රපෝට් උනා මින් 10 දෙනාම ඇත්තටම නිරෝධායන වෙමින් පවතින අයවලුන් පළවෙනි දිනේ සුදුවැල්ල ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රැගෙන ගිය පුද්ගලයන්ගේ PCR පරීක්ෂණ වලින් තහවුරු 3 දෙනෙක් ඊට අමතරව හතරවෙනි කාන්තාව ඇවිල්ලා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සුවාගත්තේ සුළු සේවිකාවගේ ඇසුරු කරපු සේවිකාවක් ඊට අමතරව රාත්‍රියේදී පමණ තව 6 දෙනෙකු වාර්තා වුණා ආසාදිතයන් බවට ඕනොත් කොටහේන ප්‍රදේශයේ සුදුවැල්ල ප්‍රදේශයෙන් ආපු පුද්ගලයෙක් කැසුරු කිරීම වෙනුවෙන් කොටහේන බණ්ඩාරනායක මාවතෙන් අපි අරන් ගිලා තිබුණා කණ්ඩායමක් ඒ අය වුණුන්ගෙන් තමයි මේ ආකාරයට 6 දිනක ආසාදින බවට තහවුරු වුණේ. ඉතින් මේ අනුව ඊයේ දිනේට පමණක් 10 දිනකු තහවුරුලා තිබෙනවා නිරෝධාන මධ්‍යස්ථාන තුලින්. මේ අනුව චීන කාන්තාව හැරුණම 253 දෙනෙකු ශ්‍රී ලංකාව තුල මෙතෙක් කරන පරීක්ෂණ වලට අනුව ආසාදිතයන් බවට පත් වෙලා තිබ්බා. මේ පත් වෙලා තිබ්බ අය වුණුන්ගෙන් 7 දෙනෙක් මිය ගියා. ඒ වගේම 86 දෙනෙකු සුවපත් වෙලත් ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන ගොස් තිබුණා. ඊට අමතරව තවත් 160 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලැබමින් සිටිනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ මේ දක්වා පූර්ණ සුවය ලැබූ 86 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි. තවත් පුද්ගලයන් 103 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන අතර මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 7ක්. කොරෝනා වෛරසයේ පැතිරීම පාලනය කිරීමට රජය සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. මෙවැනි පසුබිමක සියලු දෙනා වගකීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙන්නේ. කොවිඩ් 19 රෝගීන් 250කට අධික ප්‍රමාණයක් අපේ රටේ වාර්තා වෙලා තියෙනවා. මේ රෝගීන් වාර්තා වුණත් ඒකේ සෞඛ්‍යදායක ආරංචිය තමයි පසුගිය කාලයේ වාර්තා වෙච්ච බහුතරයක් පිරිස අපේ හඳුනන රෝගීන්ගේ ආශ්‍රිත වෙන විදිහට රෝග ලක්ෂණ පහළ වීමට කලින්ම අපි ප්‍රගම පරීක්ෂා වලින් සොයාගත්තු රෝගීන්. නමුත් එහි යම් කිසි විදියකින් අනතුරුදායක පැත්ත තමයි විශේෂයෙන්ම කොළඹ ප්‍රදේශයෙන් සොයාගත්තු රෝගීන් ආශ්‍රිතින් විශාල ප්‍රමාණයකට මේ රෝගය ආසාදනයේ තියෙන බව සොයාගැන්නුනා. ඒ වගේම මේ රෝගීන්ගේ තියෙන සමාජ වටපිටාවත් එක්ක ඕන අධික විදියට ගමන් බිමන් යන තවත් පිරිස් සමග මිශ්‍ර වෙන අය. ඒ නිසා අපි දන්නේ නැහැ හරියටම තව කී දෙනෙක් ආසාදනය වෙලා තියෙනවද කියලා. ඒ නිසා අපි දිගින් දිගටම පරීක්ෂණ කරමින් පවතිනවා සියලුම රෝගීන් හඳුනා ගැනීම සඳහා. අවසාන රෝගියා දක්වා අපි හඳුනාගෙන අවසන් කර ඇතයි කියලා අපිට සාහිතිකයක් තවම දෙන්න බැරි නිසා ජනතාවට විශාල වගකීමක් තියෙනවා මේ අවස්ථාවේදී. ඊටාත්ම වගකීමෙන් සැලකීමෙන් සහ පරිස්සමින් හැසිරීම මේ දක්වා තිබිච්ච කර්තව්‍යයටත් වඩා බහුදුර කර්තව්‍යයක් තමයි ඉස්සරහට සෞඛ්‍ය අමාත්‍යාංශයට COVID-19 වසංගතය පාලනය කිරීමෙහිලා ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටිනවා. ප්‍රධාන වසංගත වේදියේ මූලධර්ම අපි මුල සිටම භාවිතා කරා. මෙහිදී අපිට ලැබුණු අතිගරු ජනාධිපතිතුමාගේ නම් ජාතික මට්ටමින් ලැබුණු සහයෝගයේ තීරණ ගැනීම සෞඛ්‍ය අමාත්‍යතුමිය ඒ ඇතුළු කණ්ඩායමෙන් ලැබුණු සහයෝගය මෙහිදී ඉතාමත්ම වටිනා සහ ඉතාමත්ම වෙනස් වෙනත් රටවල් එක්ක සංසන්දනය කරනකොට ඒ නිසාවෙන්ම මේ කාලවකවානු ඔබට විවෘත වුණත් ඔබ එදිනෙදා දෛනික කටයුතු කරත් ඒ කරන ක්‍රියාවලියන්හිදී විශේෂයෙන් මතක තියාගන්න ඕන මේ එකිනෙකා අතර පරතරය පවත්වාගෙන කටයුතු කරන්න. සමාජ දුරස්ථභාවය
අත්තිඩිය ශ්‍රීජන මාවතෙන් හමු වූ කොරෝනා ආශ්‍රිත කාන්තාව පූර්ණ සුවය ලබා ඊයේ තම නිවස වෙත පැමිණියා. ඇය අද සිට වෛද්‍ය අධීක්ෂණය යටතේ දින 21ක ස්වයං නිරෝධායන කාලයකට යොමු කිරීමට කටයුතු කර තිබෙනවා. මෙම රෝගී කාන්තාව හමුවීමත් සමග ප්‍රදේශීය ජනතාවද ස්වයං නිරෝධායනට ලක් කිරීමට පියවරගත් අතර එම කටයුතු හෙටින් අවසන් වීමට නියමිතයි. අප්‍රේල් මාසයේ දෙවැනිදා මම කෙනෙක් සහ තාත්තයි අසනීප තත්ත්වයක් ආවා. PCR ටෙස්ට් එක පොසිටිව් වෙච්ච නිසා මේ මව මුල්ලීරියාව රෝහලට නැවත ට්‍රාන්ස්ෆර් කරලා දිනවා. එහිදී සුවය ලැබපු මව 18 වෙනිදා දින 14කට පස්සේ නැවත ඉවසට එක් ආවා. පිළිකා රෝගයකින් අවුරුදු 3කට ඉස්සර වෙලා ප්‍රතිකාර ගත්ත අම්මා කෙනෙක්, ප්‍රතිශක්ති අඩු අම්මා කෙනෙක් වුණත් සුව වෙලාද ගෙදර ආවා. ඒක ඉතා ආඩම්බරයි අපේ ප්‍රතිකාර සිස්ටම් එකේ මේ මේනකොට. එතකොට අද ඉඳලා මේ අම්මා තව සති 3ක් ගෙදර නිරෝධායනයට ලක් කරනවා. දුරස්ථව ඇසුරු කරපු අය 34 දෙනෙක් පුණානේ අපේ ක්වොරන්ටයින් සෙන්ටර් එකට යවුවා. මේ විස බීජ හරණයකට ලක් කරලා සියලුම ගෙදර සහ ඒ අවට ප්‍රදේශයේ කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනීමෙන් අනුතුරුව බෝවන රෝග විද්‍යාලයට යොමු කර සිටි පුත්තලමේ පදිංචි කරුවන් 7 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා. මේ අතර ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් කොරෝනා වෛරසයේ ආසාදනීය වූ රෝගීන් 3 දෙනා අද අලුයම ඉහළවිල රෝහල වෙත රැගෙන එනු ලැබුවා. නාවික හමුදා ආරක්ෂාව යටතේ රැගෙන ආ ඔවුන් ජායල ප්‍රදේශයේ පදිංචි කරුවන් බවයි සෞඛ්‍යංශය පවසන්නේ. අඹේපුස්ස දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයට රැගෙන ආ කොළඹ නගරයේ සිට යාචකයන් සහ උන් හිටතැන් අහිමි වූ පිරිස වවුනියාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කෙරුණා. පොලිසිය මැදිහත් වී මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැඹුණි. මධ්‍යම තැපැල් හුවමාරුවේ සියලු ගොඩනැගිලි සහ ලිපිමලු විෂබීජ හරණය කිරීමට පියවර ගැනුණේ පොලිස් විශේෂ කාර්ය බලකායේ රසායනික ජෛව විද්‍යාත්මක විකිරණශීලී නැෂ්ටික ප්‍රතික්‍රියා ඒකකයේ මෙහෙවීමෙන්. එම බලකායේ අනදින නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ලයිනල් ගුණතිලක මහතාගේ උපදෙස් මත නිලධාරීන් 50කට අධික පිරිසක් මීට එක් වුණා. මෙතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නගර හා රාජ්‍ය ආයතන විෂබීජ හරණයට ලක් කිරීමටද පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කළා. හෙට දිනේ මෙම රාජ්‍ය ආයතන ඇතුළු බොහෝ ස්ථාන ජනතාව වෙනුවෙන් විවෘත වන බැවින් මෙම පියවරගත් බවයි සෞඛ්‍යංශය පවසන්නේ. ගල් බස් නැවතුම්පොළ දුම්රිය ස්ථානය දුම්රිය මැදිරිමෙන්ම පොදු ස්ථාන විෂබීජ හරණය කිරීම ආරම්භ කෙරුණා. ඒ ගාල් නගර සභාවේ මෙහෙවීමෙන් එමෙන්ම දිවයිනේ බොහෝ ස්ථානවල විෂබීජ හරණ කටයුතු සිදු කරන බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. චීනයේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් දැනුවත්ව සිටියේ නම් ඉදිරියේදී ඔවුන්ට අනිටු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවනවා. ජනසන්නිතිය අනුව බැලූ කල අනෙක් රටවලට සාපේක්ෂව තම රටෙන් වාර්තා වන කොරෝනා රෝගී මරණ සංඛ්‍යාව අවම මට්ටමක පවතින බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. මේ අතර ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙරළ තීරයන් මත ජනතාව රැස්වී සිටින ආකාරය අද එරට මාධ්‍ය වාර්තා කළා. ජනතාවගේ ක්‍රියාකාරකම් සීමා කිරීමට යොදා ඇති නීති ඉවත් කරන ලෙස උද්ඝෝෂණ පැවැත්වීම කොරෝනා වෛරසය දේශපාලනීකරණය කිරීමක් බවයි නිව්යෝක් ආණ්ඩුකාර ඇන්ඩ්‍රූ කෝමෝ පවසන්නේ. ඔබ දන්නවා මේ COVID-19 වසංගතයේ හේතුවෙන් ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින්ද මේ උවදුරට ගොදුරුව සිටින බව. ඉතින් එයට සහනයක් වන්නට ඇමරිකාවේ ප්‍රධාන සංගනායක පූජ්‍ය ආචාර්ය වල්පල පියනන්ද අපේ නායක හාමුදුරුව වැඩපළවලක් ක්‍රියාත්මක කරා. ඒ තමයි ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබා දීමට දුරකථන හරහා කටයුතු කිරීම. ඉතින් මේ කර්තව්‍ය ඉතාමත් සාර්ථකව සිදුවන බව තමයි අප කළ විමසීමකදී උන්වහන්සේ සඳහන් කළේ. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට ලෝපුරා 23,32,471 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති සංඛ්‍යාව 6,06,000. මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 160,784ක් ලෙසයි. ලෝපුරා රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 210ක වෛරසය ව්‍යාප්ත වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. දින 76ක් පුරා වුහාන් නගරය තුළ සිර වී සිටි බීජින් නගරවැසියන් ඊයේ තම නිවෙස් බලා පිටත්ව ගියා. නමුත් එලෙස බීජින් නගරෙ වෙත යාමට නම් තමන් කොරෝනා ආසාදනය වූවෙකු නොවන බවට තහවුරු කිරීමට සිදුවනවා. තවද ඔවුන් බීජින්හි දින 14ක කාලයක් නිරෝධායනයට ලක් කරනු ඇති. නගර වසා දැමීමේ කාලය තවත් දින 15කින් දීර්ඝ කිරීමට ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙද්‍රෝ සාන්චෙස් පියවරගෙන තිබෙනවා. නමුත් දරුවන්ගේ මානසිකත්වය ඉහළ නැන්වීමට මෙම මාස 27 වන දින සිට ඔවුන්ට තම නිවෙස්වලින් පිටතට පැමිණීමට අවසර හිමිවනවා. නගරාධිපති වරුන්ගේ සහ ජනතාවගේ දැඩි ඉල්ලීම මත මෙම තීරණයක් බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.
කොරෝනා ආසාදිත නිබුවන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමග සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීමට ඉඩ ඇති බව ජපාන වෛද්‍යවරුන් අනුතුරු අඟවනවා. අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අපහසු තත්ත්වයකට පත්ව ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ටෝකියෝ නගරයෙන් වාර්තා වූ එක් ආසාධිතයෙකු රෝහල්ගත කිරීමට ඉඩ ලැබුණේ රෝහල් 80ක් වෙත ගමන් කිරීමෙන් පසුව බවයි BBC වෙබ් අඩවි සඳහන් කරන්නේ. මුම්බායි නගරයේ පිහිටා ඇති නාවික හමුදා කඳවුරකින් කොරෝනා ආසාධිතයන් 21 දෙනෙකු වාර්තා වූ බව ඉන්දිය ආරක්ෂකංශ පවසනවා. නමුත් දැනට මෙහෙයුම් කටයුතු වල නිරත කිසිදු නාවික බටයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට වාර්තා වී නොමැති බවයි ඔවුන් පවසන්නේ. මොස්කව් නුවර පාස්කු දේව මෙහෙයන් ඕතඩොක්ස් දේවස්ථානයේදී ඊයේ දිනේදී පැවැතුණා. සාමාන්‍ය ජනතාවට දේව මෙහෙයන් සඳහා සහභාගී වීමට අවසර හිමිව තිබුණේ නැහැ. මේ වන විට රුසියාවේ කොරෝනා ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 35000 ඉක්මවා තිබෙනවා. පසුගිය පෙබරවාරි 29 වනදා සිට දින 20ක් ඇතුළත කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීමට දකුණු කොරියාව සමත් වූ බව එරට සෞඛ්‍යංශ පවසනවා. දකුණු කොරියාව කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඩලු ආකාරය දක්වන වාර්තාවක් නිකුත් කිරීමටද ඔවුන් මේ වන විට පියවරගෙන තිබෙනවා. කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග නිවෙස්තුලට විසිරෙන ජනතාවගේ මානසිකත්වය ඉහළ නැන්වීමේ අරමුණින් බ්‍රසීලයේ රියෝ ද ජනීරෝ නගරයේ එලිමාන් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම ආරම්භ කර තිබෙනවා. මෙමගින් කොරෝනා වෛරසයට මුහුණ දීමට ජනතාවගේ චිත්ත ධෛර්යය වර්ධනය වන බවයි නගරාධිපතිවරයා පවසන්නේ. Fique em casa, porque se você para a contaminação para. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කරන අතර ජන ජීවිතයේ යථාවත් කිරීමේ අරමුණින් ඇඳිරි නීතිය ලිහිල් කිරීමට රජය තීරණය කළා. ඒ අනුව දිස්ත්‍රික් කිහිපයකට හෙට උදෑසන 5ට ඉවත් කරන ඇඳිරි නීතිය යලි පැනවෙන්නේ රාත්‍රී 8ටයි. අනිද්දා සිට සෑම දිනකම රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම දිස්ත්‍රික් හැර සෙසු දිස්ත්‍රික් වල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට පෙරවරු 5ට ඉවත් කරනවා. නැවත එදිනම රාත්‍රී 8ට එම දිස්ත්‍රික් වලට ඇඳිරි නීතිය පැනවෙනු ඇති. කොළඹ දිස්ත්‍රික්කයට අයත් කොටහේන, ග්‍රෑන්ඩ් පාස්, බම්මලපිටිය, කෙසල්වත්ත, මරදාන, ගොතටුව, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ගල්කිස්ස, දෙහිවල සහ කොහුවල යන පොලිස් බල ප්‍රදේශ වලට ඇඳිරි නීතිය ඉවත් කිරීමක් සිදු වන්නේ නැහැ. ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ජායල, කොච්චිකඩේ, සීදුව යන පොලිස් බල ප්‍රදේශ වලට මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයට අයත් පුත්තලම, මාරවිල සහ වෙන්නප්පුව යන පොලිස් බල ප්‍රදේශ වලද ඇඳිරි නීතිය ඉවත් කර නැහැ. එමෙන්ම කලුතර දිස්ත්‍රික්කයට අයත් බණ්ඩාරගම, පයාගල, බේරුවල සහ අලුත්ගම යන පොලිස් බල ප්‍රදේශවලටද ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මකයි. මෙම දිස්ත්‍රික්වල ඉහත දැක්වූ පොලිස් බල ප්‍රදේශ හැර අනිකුත් පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය අප්‍රේල් 22 වනදා පෙරවරු 5ට ඉවත් කර රාත්‍රී 8ට යලි ක්‍රියාත්මක කරනවා. මේ ආකාරයට සෑම දිනකම පෙරවරු 5ට ඉවත් කර රාත්‍රී 8ට යලි ඇඳිරි නීතිය පැනවෙනු ඇති. මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ සහ අකුරණ, කෑගල දිස්ත්‍රික්කයේ වරකාපොළ සහ අම්පාර දිස්ත්‍රික්කයේ අක්‍රේපත්තු යන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. එම දිස්ත්‍රික්වල සෙසු පොලිස් බල ප්‍රදේශවලට ඇඳිරි නීතිය ඉවත් වන්නේ හෙට පෙරවරු 5ටයි. එසේ ඉවත් කරන ඇඳිරි නීතිය රාත්‍රී 8ට යලි පැනවෙනු ඇති. ඇඳිරි නීතිය පෙරවරු 5ට ඉවත් කර රාත්‍රී 8ට යලි පැනවීමේ ක්‍රමය අදාළ පොලිස් බල ප්‍රදේශවල අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. ඇඳිරි නීතිය ලිහිල් කර ඇති යම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් අවදානම් කලාපයක් ලෙස හඳුනාගත හොත් එම ප්‍රදේශවලට සීමා වන පරිදි ඇඳිරි නීතිය පැනවීමට ඉඩකඩ පවතිනවා. කිසියම් ප්‍රදේශයක් හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇතනම් කවරෙකුට හෝ ඊට ඇතුළුවීම මෙන්ම ඉන් පිටවී යෑමද සම්පූර්ණයෙන්ම තහනම්. ඇඳිරි නීතිය ඉවත් කරන පොලිස් බල ප්‍රදේශවල ප්‍රධාන මාර්ග භාවිත කළ යුත්තේ රැකියා සඳහා ගමන් කිරීම ඇතුළු අත්‍යවශ්‍ය කරුණු සඳහා පමණයි. එමෙන්ම දිස්ත්‍රික් අතර ගමනාගමනයේද රැකියා හා අත්‍යවශ්‍ය සේවා වලට පමණක් සීමා කර තිබෙනවා. පාසල්, විශ්වවිද්‍යාල, උපකාරක පන්ති සහ සිසු අධ්‍යාපන ආයතන මෙන්ම සිනමා හල් නැවත දැනුම් දෙන තුරු වසාදමා තිබෙනවා. ඇඳිරි නීතිය ලිහිල් කළ පසු දෙපාර්තමේන්තු, සංස්ථා, බැංකු ඇතුළු රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකව පවතිනවා. පෞද්ගලික අංශයේ ආයතන පෙරවරු 10ට විවෘත කරන ලෙසද නියම කර තිබෙනවා. සියලු උත්සව, වන්දනා, විනෝද චාරිකා, සැනකෙලි, පෙරහැර, රැස්වීම ආදී පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු තහනම්. ජනතාව ඒකරාශී වීම වෛරස ව්‍යාප්තිය පාලනයට බාධාවක් බැවින් ආගමික උත්සව අත්හිටුවන ලෙසටද ඉල්ලීමක් කර තිබෙනවා. මේ අතර කොරෝනා අවදානම තවමත් රට තුළ පවතින බැවින් රජය සහ සෞඛ්‍යංශ ලබා දෙන උපදෙස් පිළිපැදීම අනිවාර්ය බව යුද හමුදා ප්‍රතිරූපණ ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා පවසනවා. සාමාන්‍ය වර්ධනයට සහ සුවපත් දිවියකට නැන්ග්‍රෝ HMO ඔබේ දරුවාගේ දිවිමඟ පෝෂණය කරයි. From Nestle.
සමදු අතිගරු ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජය මේ සියලුම කණ්ඩායම්ම වෛද්‍ය වරුන් ලබා දෙන නිර්දේශ සැලකිල්ලට ගෙනලා රටේ ආර්ථිකය ඉදිරියට පවත්වාගෙන යන හේතු හැටියට සලකලා මේ ආකාරයෙන් යම් කිසි ලිහිල් භාවයක් ලබා දීලා තිබෙනවා නිවසකින් යා යුතු අයවලුන් පමණක් නිවස් වලින් පිටත් වෙන අනික් කට්ටිය තවදුරටත් අර නිරෝධායන ඇදරිණීතිය තිබිච්ච ආකාරයෙන්ම රැඳී සිටින්න සති පහක් ඇතුලේ හිටපු ඉඳා විනෝද වෙන්න නෙමෙයි දීලා තියෙන්නේ. තාම කොවිඩ් මේ රට තුල තිබෙනවා. ඒ ගැන හිතලා බලලා තමුන්ගේ යුතුයකමක් ඉෂ්ට කරනවා කියලා හිතාගෙන මෙතෙක් කල් කරපුවේ යුතුයකම පළදරන්නට ඔබ කරුණාවෙන් ඔබගේ අදිෂ්ඨානයක් තිබිය යුතුයි. කොරෝනා වෛරසය මගේ ඇඟට ඇතුළු කරගෙන එන්නේ නැහැ කියන එක. ඇදරිණීතිය කඩකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසන්නේ. පසුගිය පැය 24 තුළ ඇඳුම් නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 1475 දෙනෙක් අත්අඩංගුවටගෙන වාහන 368ක් පොලිස් භාරයට අරගෙන තිබෙනවා. ඒ වගේම මේ වන විට ඇඳුම් නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් පුද්ගලයන් 33155ක් අත්අඩංගුවටගෙන වාහන 8519ක් පොලිස් භාරයටගෙන අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා කටයුතු කරමින් සිටිනවා. හෙට සිට දුම්රිය දහවන කටයුතු ආරම්භ කරන බව දුම්රිය සමන අධිකාරී ඩිලන්ත ප්‍රනාන්තු මහතා පවසනවා. එහෙත් අත්‍යවශ්‍ය සේවා සඳහා වාර්තා කරන පිරිස්වලට පමණක් දුම්රිය සේවය භාවිත කළ හැකි බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. සෙසු මගින්ට දුම්රිය විවෘත කිරීම සම්බන්ධයෙන් අද පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වෙන බවද ඒ මහතා ප්‍රකාශ කළා. විශ්වෙන්දා සිට කාර්යාල දුම්රිය ධාවනය සඳහා සියලු කටයුතු සුදානම් කරලා තියෙන්නේ. දුම්රිය ධාවනය කරනු ලබන්නේ රජය විසින් දී ඇති ප්‍රදේශ පරිදි අත්‍යවශ්‍ය සේවාවල සේවය නිවිතු හා ඇඳිරි නීති බලපත් ලබාගෙන ඇති කාර්ය මණ්ඩලය සඳහා පමණයි මේ අවස්ථාවේදී සෑම මාර්ගයක්ම ආවරණය වන පරිදි කාර්යාල දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා. සාමාන්‍ය වෙලාවල් වල තමයි මේ දුම්රිය ධාවනය කරන්නේ කාර්යාල දුම්රිය. අපි දුම්රිය කාලසටහන වෙනස් කරලා නැහැ. නිර්ණායක නිර්දේශයන් කීපයක් මගින් සඳහා ඉදිරිපත් කරලා තියෙනවා. මීටර එක දුරස්ථේ භාවය සබාගෙන ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම දුම්රිය වේදිකාවේ රැඳී සිටීම හා දුම්රිය ගමන් කිරීම දුම්රිය මාර්ගයේ වෙත් කෙළ ගැසීම සම්පූර්ණයෙන් තහනම් කරලා තියෙනවා. යම් කිසි අයෙක් එසේ කෙළ ගැසලා අසුනොත් දුම්රිය ආඥාපනත අනුව කටයුතු කිරීමට පියවර ගන්නවා. තාවකාලිකව අපතරුවේ බැහැර කිරීම දුම්රිය ස්ථානවලත් දුම්රිය මැදිරියවලත් නතර කරලා තියෙනවා. අනවසර වෙළඳාම හා සිගමන් නැදීම දුම්රිය තුළ තහනම් ඒ නීතිය තදින්ම අපි ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා උණක් ඇස්සෙන් ප්‍රතිශාව තියෙන අයගෙන් පොදු ප්‍රවාහනය පාවිච්චි කිරීමෙන් වැළකී සිටින්න කියලා. මේ අතර ලංගම බස් රථ 5700ක් විශේෂ බීජ හරණය කිරීමෙන් පසු ගමනාගමන කටයුතු වෙනුවෙන් යෙදවීමට සූදානම් කර ඇති බව ලංගම සභාපති කිම්ස්ති රණවක මහතා ප්‍රකාශ කරනවා. පුද්ගලික සහ රජයේ ආයතන සේවක සේවිකාවන් ගෙන යාම සඳහා ලංගම බස් රථ යෙදවීමට මේ වන විට රජයෙන් අපේට උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ අනුව දිවයින පුරාම තිබෙන ඩිපෝ 107 බස් 5700 සියක් වෙන විට අපි දැස්ති කරලා තියෙනවා. දිවාන හරණය කළා මේ කාර්තව්‍ය සඳහා යොදවන්නේ. ඒත් එක්කම බස් මගින් අතර පරතරය හැකිතාක් වැඩි වෙන ආකාරයට බස් රථයකට මගින් 25ක් පමණ නංවා ගැනීමට තමයි උපදෙස් ලැබිලා තියෙන්නේ. ඒ සඳහා විශේෂයෙන්ම අපිට මහ ජනතාවගේ උපකාරය අවශ්‍ය වෙනවා. මොකද ඒ ආකාරයට ඔක්සිජන් තෙරපීමකින් තොරව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම නතර කර ගැනීමේ අරමුණින් තමයි මේ ඉල්ලීම කරන්නේ. ඒ වගේම මුඛාවරණය පළඳිනවා නම් වඩාත් හොඳයි. දැනුම් දීලා තියෙන අපේ රියදුරු සහ කොන්දොස්තර මහත්තුන්ට ඕනෑම අවස්ථාවක මෙම ධාවනය පටන් ගන්නට සූදානම් වී සිටින විදියට ඒ වගේම ඔවුන් අනිද්දා දිනේ වන විට මේ බස් රථ 5700ම ධාවනය කිරීමට සූදානම් ඉන්නවා. කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමගම සෞඛ්‍ය ඇතුළු සෑම ක්ෂේත්‍රයකම නව නිපැයුම්වල තිබිදීමක් දක්වගත හැකි. අම්බලංගුඩු ධර්මාශෝක විද්‍යාලයේ සිලුන සකිත් දුල්වින් ශිෂ්‍යා විසින් ස්වයංක්‍රීය ජලකරාමයක් නිෂ්පාදනය කර තිබෙනවා. කොරෝනා ව්‍යාප්තිය අවම කිරීම සඳහා අත්සේදීම වෙනුවෙන් මෙය භාවිත කළ හැකි. මේ සඳහා වැය වූයේ රුපියල් 3500ක පමණ මුදලක් බවයි එම සිසුවා පවසන්නේ. බලපිටිය මූලික රෝහලේ සහ ඉඩම් රජිස්ට්‍රාර් කාර්යාලයේ මෙය සවිකිරීමට එම සිසුවා කටයුතු කළා. මේ අතර අම්බලංගුඩු ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙනුම ලබන මිනුර නෙත්මින සිසුවා ස්වයංක්‍රීයව විසබීජ හරණය සිදු කෙරෙන කුටියක් නිර්මාණය කළා. එය අම්බලංගුඩු පොලිසිය වෙත බහර දීම සිදු කෙරුණා. ජල මෝටරයක් උපයෝගී කරගනිමින් මෙය නිර්මාණය කර තිබෙන්නේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන විස බීජ හරණ කුටියක් නිපදවීමට දඹුල්ල ප්‍රදේශයේ තරුණයින් 4 දෙනෙකු කටයුතු කළා. එය අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත ලබා දීම සිදු කෙරුණා. කොරෝනා වෛරසයේ බලපෑම හමුවේ විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි. එසඳහා විවිධ සන්නදාන සහ පුද්ගලයන්ද රජය සමග අත්වැල් බැඳගෙන සිටිනවා. පන්නිපිටියේ දේවරම්මෙහෙර විහාරාධිපති පූජ්‍ය කොළොන්නාවේ සිරි සුමංගල ස්වාමින් වහන්සේ තම මෝටර රථය අලෙවි කර ඉන් ලැබුණු මුදලින් පීඩාවටපත් ජනතාවට වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීමට කටයුතු කළා. එවැනි ආහාර ද්‍රව්‍ය අඩංගු මලු 25000කට අධික සංඛ්‍යාවක් සකස් කර ඇති අතර එම කටයුතු වලට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක්ද එක් වුණා. මේ නායක ස්වාමීන් වහන්සේට ගමන් බිමන් යාමට තිබිච්ච වාහනය උන්වහන්සේ විකුණලා ඒකේ ධනයෙන් විශාල දානස්කන්ධයක් ඊදම් කරලා තමයි මේ ඉන්න මහජනතාවට මේ විදිහේ මේ සේවයක් සලසලා තියෙන්නේ. මං හිතන්නේ අපි බෞද්ධයන් වශයෙන් ආඩම්බර වෙනවා, සන්තෝෂ වෙනවා. ඒ වගේම විහාරස්ථානයකින් ඉටු වී යුතු මෙහෙවර පිළිබඳව, ඓතිහාසික මෙහෙවර පිළිබඳව සෑම ස්වාමීන් වහන්සේලා මේ වෙලාව ඉදිරියට ඇවිල්ලා ඉවරලා මේ රටේ ජාති ආගම් කුල මල ભેදකින් තොරව මේ ආහාර පාසල් ගන්නේ දිගු පොලින් දෙකපොම අපිට පේනවා ඇති. මෙතන කවුරුත් ආගමක්, ජාතියක්, කුලයක් බලලා මේ දෙන්නේ මනුස්සකමට අපි කොරොන්නා සුමංගල හාමුදුරන්ට සියලු දිනාගේම ගෞරවය හා ස්තුතිය උපුද කරන්න ඕන මේ කරන මහත් ජාතික මෙහෙවරට. නලන්දා විද්‍යාලයේ 85 ආදිශිෂ්‍ය කණ්ඩායමේ මෙහෙවීමෙන් මුල්ලේරියාව මූලික රෝහලට ශීතකරණයක් සහ අත්‍යවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ ඇතුළු භාණ්ඩ තොගයක් ප්‍රදානය කෙරුණා. රෝහල් කාර්ය මණ්ඩලයේ ප්‍රයෝජන සඳහා ආරක්ෂිත මුහුණු ආවරණ ඇතුළු උපකරණද රෝගී සත්කාරක සේවාවන්ට අවශ්‍ය භාණ්ඩද මීට ඇතුළත්. මුල්ලේරියාව මූලික රෝහලේ කාර්ය මණ්ඩලයට වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීමටද මෙහිදී කටයුතු කෙරුණා. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. සුබ දවසක් ඔබට. www.itnnews.lk